භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස ස්්‍රද්හ සම්පන්න කාරුණෙක පින්නතුනි හැම කෙනෙක් මුතුන්ම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වනමොහත තුරා සම්මාහා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට වදාල එවතුම් සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් හැම කෙනෙක්ම ශ්‍රවණය කරගන්නට සූදානම් වන්නේ. පිනතුනි මේ මුළු සමස්ථ සත්ව ප්‍රජාවටම බලපාන ප්‍රධානතම දේබවට පත්වෙන්නේ කර්මය කර්මය සහයකය කරගෙන ර්මය උත්පත්තිය කරගෙනයි වාසය කරන්නේ කම්මසකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණා භාගිත හසි දේශනා කළේ තෝදය සිටිපුත්්‍රයට කම්මසකා මානව සත්තා මානව මේ සත්වයෝ කර්මය ස්භාවකොට පවතිනය කර්මය උත්පත්තිය කරගෙන ඉන්නයි කර්මය නෑදෑය කරගෙන කර්මය සහයකයක් කරගෙන වාසය කරනයි මේ ලෝකේ තියන හීන ප්‍රණීඉතාදී මේ සේලුදේට හේතුවන ස්භාවේ බවට පත්වවෙන්නේ මූලිකම දේ බවට පත්වෙන්නේ කර්මය කියන දේ ති කර්මය සහ කර්ම විපාකදේ බුදු දහමානුව ඉතාමත් ගැඹුරු විෂය පරාසයක් අචින්තේ තබ්බ විශෂය පරාසයක් එකයන්නේ සිතා කෙලවර කළ නොහැකි විශය පරාසයක් නුවනේ හැටියට කෙන කෙනාට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන විෂය පරාසයක් එවගේම කෙනෙක් එක ගැන හිතන්නට ගියොත් විගාතයට පත්වන්නට පුළුවන් තරම් සාමාන්න්‍ය කෙනෙකුට විශෂය ගෝචර නොවන ප්‍රමාණය දක්වාම විහිදී යන වශයයක් හැටියට කර්ම විෂය අපට හඳුනාගන්නට පුළුවන්කමතිබෙනවා. එතුට මේ කර්මය සහ කර්ම විපාක පිළිබඳරවා අපි විශේෂයෙන් සලකා බලනකොට අපිට තාම වැදගත් සූත්‍ර දේශනාවක් තමයි කම විභංග සූත්‍රයේ අපිට කම්ම විභංග සූත්‍ර දෙකක් දකින්න පුළුවන්කම තිබෙනෝ. චූලකම්ම විභාංග සූත්‍රයේ සහ මහා කම්ම විභංග සූත්‍රයේ. මේ සූත්‍ර දෙකෙන් චූලකම්ම විභංග සූත්‍රය තුළ මම මුල්ලින් සඳහංකල පාටය දකින්නට ලැබෙනවා ඉතින් ඒ සූත්‍රයේ ආශ්‍රය කරගෙන ධර්මකරුණු පිළිබඳව සාකච්ඡා කරන්නටයි අද. අපි මේ සවනී වැඩසටහනෝස්සේ බලාපොරොත්තු වෙන්න. භාගතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේදී වැඩඉන්න කාලෙද සුභ මානවකයා තෝදය පුත්‍ර සුභ මානවක භාගතුන් වහන්සේ සමී පේටඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කතාබස් කරලා හිටපු වෙලා වෙදි භාගතුන් වහන්සේගෙන් අහනවා කෝනුකෝ බොහුගෝතම හේතු කෝපච්චයෝ ඒන මනුස්සානංයව සතන් මනුස්ස බහතානම් දිස්සන්ත හිීනප්පනීතතා ශ්‍රමණ බවත් ගෞතම යන් වහන්ස මේ මිනිස්සුන්ගේ මනුෂ්‍ය හැටේට උත්පත්වය ලබපු අයගේම හීන ප්‍රණීතතාවයක් දකින්න පුළුවන් කමතිය නව. එකන්නේ පහත් සහ උසස් කියල මේ උස්පහත් බවක් ලෝකෙ දකින්න පුළුවන් කමතිය නම් එකට හේතුවම කද්දට ප්‍රත්්‍යම කද්ද කියලා භාගත වහන්සේගින් විමසනාව මනුස්සා අපපායුකා දිස්සන්ති දිස්සන්තිහි බෝත මනුස්ස අපායුකා භාගතුන් වහස ඇැම් මනිස්ස කින්න ලැබෙන අල්පායෝෂක මිනිස්සු දිස්සන්තිහි බෝගෝතම මනුස්සා අපපායුකා බහොත් ්‍යෞතමයන් වහන්ස ලෝකේ ල්පායුෂක මනිසු දකින්න ලැබෙනවා එවගේම දිස්සන්ති දීගායුකා තීර්ගායෂ තියෙන මිනිස්ු දකින්න පුළුවන් කමත් ලැබෙන. ඒවගේම බොහු ආවාාද ඇති සත්‍යයෝ දකින්න ලැබෙනල්පාබාද ඇති සතයෝ දකින්න ලැබෙන එවගේ දුර්වර්ණ සත්‍යය දකින්න ලැබෙන. බොහොම ස්ුවර්ණ සතවය බොහොම ලස්සනය දකින්න ලැබෙනවා. එවගේ අල්පේශාක්‍යය දකින්න ලැබෙනඒවගේ මහේශාක්‍යය දකින්න ලැබෙනෝ පහත්කුලේ අය උසස්කුලේ අය මේ විදිහට අපට දකින්නට ලැබෙනවා. එවගේ දුෂ්ප්‍රාඥ්ඥය සහ ප්‍රඥාවන්තයෝ ලෝකයේ දකින්නට ලැබෙනවා. එතකට ොුෝබොල් ගෝතම හේතු කෝපච්චයෝ යන මනුස්සාන ඒව සතන් මනුස්ස භහතාානන් දිස්සන්ති හීනප්‍රනීතතා මෙන්න මේ කියන හීන ප්‍රනීතතාවට ස්වාමීණ මේ හේතුවෝමකක්්ද කියලා මේ තෝදය පුත්‍ර සුභ මානවක භාගත වහන්සේගෙන් විමසා සිටි නෝ. අන්නේ අවස්ථාවද තමයි භාගත වහන්සේ දේශනා කරන්නේ කම්මස්සකාමානව සත්තා කමදායාදා කම යෝනී කම බන්ධහු කම්පටි සරණ එකොට මේ සත්වයෝ කර්මය ස්වභභාව කරගෙන කර්මය දායාද කරගෙන කර්මය උත්පත්තිය කරගෙන කර්මේ නෑදාය කරගෙන වාසය කරන්නේ කර්මය පිළිසරණ කරගෙන එතකොට කම්මන් සත්්‍යේ විභජදී අදි හීනත් ප්‍රනීතතාය මෙ හීන ප්‍රණීතාදී වසයෙන් සත්වයන්ග බෙදා දැක්වීම මේ කර්මය විසින් සිද්ධ කරනු ලබනෝ. එතකොට තොදය සිටුපුත්‍ර අහනවා සුභමානුවක භාගෙතුන් වහසකෙන් ස්වාීණි සංශිප්ත වසයෙන් කියපු මේදේ භාගිතුන් වහස අනුකම්පාාවෙන් විස්ථාරිත දේශනා කරන්න මේක පුඩා කවිස්තර කරල දේශනා කරන්නට කියලා. තුකට භාගතුන් වහසේ හන්නට සුඳින් ඇහුම් කන් දෙන්න කියලා තෝදීයත් පුත්‍රට නැතින සුභමානවකට භාගතුන් වහස දේශනා කරනවා. ඉඳ මානව එකච්චෝ ඉට්ටිවා පුරිසෝවා පානාතිපාතිී හෝති ලුද්දධෝ ලෝහිතපානී හත පහත්තේ නෙවිට්හෝ, අදයාාපන්ෝ පානබොහුත්තේසු එතුට සත්වයින් කෙරෙහි මේ ලෝකෙක් කෙනෙක සත්වයින් කරෙහි මෛත්‍රයක් නැති රුණාවක් නැති. එවගේම පානාතිපාතිී හෝති ලුද්දෝ හරියට සතුන් මරාගෙන ජීවත් වෙන ලෝහිත පානී ලෙහෙවැකුණුත් ඇති පානබොහුතේසු එතකට සත්වයින් පිළිබඳව කරුණා නැති බවට පැමිණි සත්වයින් ගාතනයෙන් කරන ලෝකය තුළ ඉන්නෝ. කාය සුබෙහිදා පරම්මරණ අපයන් දුගති විනිපාතා නිරයන් උපද්ජති පුද්ගලයා මරණින් මත්තෙහි අපායහි දුගතියෙහි ප්‍රතිසන්ධිය ලබනෝ. එතකොට සචේ මනුස්සත්තං ආගච්චතිදිින් ඒ පුද්ගලයා දුගතියෙහි බොහෝකාලයක් දුක්විඳලා ඉන් අනතුරුව මනුෂ්‍යලෝකයේහි ප්‍රතිසන්දිය සඳහා පැමිණෙනවනං. එතකොට ඒකෙනාගේ ස්භාවේමකක්ද. ඒකෙනගේ ස්භාවය යත්ත යත්ත පච්චා ජායති අපපායුකෝහෝති ඒ පුද්ගලයා යම්යම් තැනක ප්‍රතිසන්ධිය ගන්නවා නන් ඒ පුද්ගලයා අල්පායුෂ්ක කෙනෙක් බවට පත්වෙනවා අපපායුක සංවත්තනිකා ඒසා එතකලට මේ ප්‍රතිපදාව මානවන්ගේ අල්පායුෂ්ක ව්‍යහවේ පිණිස හේතුවක් බවට පත්වෙනවා පිනතුන අපිට සමාජි බොහෝ අවස්ථාවල ඩකින්නට ලැබෙනවා සමහර විටක බොහෝ දෙනෙක් අල්පායුෂ්කව ජීවිතයෙන් සමුගන්න අවස්ථාව. එට බොහෝ වෙලාවක්කට අපිට මේ කර්ම භවේ දිහා මේ කර්මගත ජීවිතය ඉදිහා බලල අපි පිළිබඳූ බලලනේ පව් කියලා කියනවා එක අපේ ස්වභාවේ එක නරකයි කියනවාන මේ ඒ සහකම්පනය හැබැයි මෙතන දී අපිට තේරු ගන්නට ඕන දේ තමයි මේ කර්මගත ජීවිතය තුළ ඒ අය එපම නහිංසක එන මේ කියෙනෙක් එකඇන කර්මගත ජීවිතය තුළ ඒ අය කර්මාණ රූපව සිද්ධකරපුදයකට ප්‍රතිවිපාක වසයෙන් තමයි එබඳ අල්පාවිෂක භාවයකට පත්වන්නට ප්‍රධානතම හේතුවක් බවට පත්වෙන්නේ. මේ කර්මය කියල කියනකොට පින්නතුන මේ කර්මය සාහ කර්ම විපාකය අපිට කියන්න පුළුවන්කමක් නැහැ කාටවත්. ඒ පිළිබඳව දැනුමක් ඇතිගෙනකොට හැරුණුකොට එමන තිනම් ඒ පිළිබඳව ඥානයක් ඇතිගෙනෙකුට හැරුණුකොට මෙන්න මේකයි ඒකාන්තලෙසම හේතුව කියලා කියන්න පුළුවන්කමක් ඇත්ත නහැ දැන්. සමහර වෙලාවකට එක කාල විපත්තියක් වෙන්න පුළා. ඒවගේ මරතු විපර්යාසයන් නිසා ඇතිවෙන තත්යක් වෙන්න පුුවන් කම තියනවා. එතකට ඒ වගේ දේවල්මත සහහාට බලවත් කුසලයක් නිසා බේරෙන්න්න පුළුවන් කමත්තියනවා. අපි හිතමකෝ ස්ුනාමිය වැනි අනුතුරක් කරගත්තත් කෙනෙක් එබඳූ අවස්ථාවකදී මරණයට පත්වෙන්නේ කර්මය නිසාමනමේ අපි දැක්ක පව් මෑත කාලීනො බූකම්පන්න නිසා කොපමන මිනිස්සු ප්‍රමාණයක් ජීවිතයෙන් සමුගත්තන්න එතකට ඒ හැම එකකටම හේතුව බවට පත්වෙන්නේ ඒ හැමෝගේම සමහර විට එක සිද්ධවෙෙන කරමය නෙමේ එතකොට ඒ නුසු දුසු දේශයක වාසේ කිරීම වෙන්න පුළුවන් සමහර වෙලාවකටඒ කාලේ අවස්ථාව වෙන්න පුළුවන් ඒ වගේ භෞ්තික සාධකත් ඒකට හේතුවක් බවට පත්වෙන්න පුළුවන්කම තියෙන අබුදු දහම කියල කියන්නේ කර්ම පලවාදයක් නෙමේ හතුල මක් වුණනාටඒ කර්ම පලවා දෙයක් න හැමදේම සිද්ධ වෙන්නේ කර්මය නිසා කියන සංකල්පය බුදු දහම තුළ ප්‍රතිික්‍ෂේප කරනවා සියලුම දේ සිද්ධ වෙන්නේ කරමයටයි සියල්ලම කර්මයන්ගේ විපාකයි කියනෙක ප්‍රතික්‍ෂේප කරන. අද තෙමුණොත් හෙටහෙ ිස්සාව හැදෙනවා එවගේම රතුභෝජන සප්ාය නොවන දේවල් පරිහරණය කිරීම නිසා කෙනෙකු විජවිත්තයෙන් සමුගන්නට පවා ඒගේ හේතුවක් වන්නට පුළුවන් කමතියෙන. කට ඒවගේ දේවල් සම්පූරණ කර්මේ නිසාම සිද්ධ වෙනවා කියලෙ එකයි ඒ කාන්ත ලෙක කියන්නට පුළුවන්කමක් නැත්තේ. හැබැයි බොහෝ අවස්ථාවල කර්මය හේතුවක් බවට පත්වෙනවා විශේෂෙන් සත්ව ගහතනාදේ සිද්ධ කරනද. හේතුවක් බවට පත්වෙනවා කෙනෙක්කු අනිවාරයෙන්ම අල්පාවිෂක භාවයට පත් කරන්නට සොත්ව ගාතන කරනවාන එහි අනිවාරේ විපාකයක් තමයි. දුගතිය ගිහිල්ල අවශේෂ විාක හැටියට මනස්්‍යය හට ප්‍රති සඳදිීගන්නවනං ඒ ඒ තැංහල අල්පාෂ්ක භාවයට පත්වීම. සහර වෙලාට නොයෙක් සත්ත නිකායංලිඉපදිල අල්පාවිෂ්කව මරණයට පත්යන්න පුළුවන් කමතියෙන කුකුල්ලු වෙලා වර වෙලා මේගේ නොෙක් සත්ත යෝනඉන්නල ප්‍රදිලා අල්පායෂකව ගත්තනය වන්නට මරණයට පත්වන්නට ඒක හේතුවක් බවට පත්තන්න පුලුවන් කමතියෙනවා මෙහෙම වෙන්නේ එක නයායක් ඇතු අපිට පුළුවන් ස්සරහටේ පිළිබඳව හඳුනාගන්නට යම් අනුමාන වස්සයෙන් හෝ දෙයක් පිළිබඳ. එතකොටට මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් ප්‍රාණ ගහතය සිද්ධ කරනවා නං ගොහු දුගතිට ඒ හේතු කරගෙන දුගතිගාමී වෙනවා ඒවගේම තමයි ඒ අකුස්සලය හේතු කරගෙන මනුෂ්‍යලෝකෙ පසුව උත්පත්තිය ලැබුවත් ඒෙන අල්පාචික කෙනෙක් බවට පත්වෙනවා ඒවගේ භාග්‍යතනාස දේශනා කරනවා යම් කිසි කෙනෙක් මෙලෝක ප්‍රාණගහත්තයෙන් වලකිනවනක් පානාාතිපාතන් පහාය පානාාතිපාත්තා පටිවිරතුෝ හොතඒක රුරලා එකින් වලකිනෝ. එතකොට පානාාතිපාත්තාව පරපණනැසීමත් හැරලා එකෙන්වැලින් වලකීමෙන් යුක්තවාසය කරනවා. නහිත දණඩෝ නීහිත සත්ව ලජී දයාපන්නු. එතකට බාත්ැබූ දඩුමු ගුරු ඇතුව ශස්ත්‍ර ඇතුව ලජී දයාපන්නෝ සත්තු සතුන් මැරීම පිළිබඳවඔහු ැහත්තුවයින් පිළිබඳව කරුණා මෛත්‍රී සහගත වාස කරනවා සබ්පාන බොහොත හිතාානු කම්පීවි හඇත්ත. සියලු ප්‍රාණ බොහතයෙන් පිළිබඳව හිතාානුම්පීවවාසය කරනවා. සෝතේනකම්මේන ඒවන් සමත්තේන ඒවන් සමාදිින්නේන කායස බෙහදා පරම්මරණා සුගතිින් සක්්ගන් ලෝකන් උපදරි. මෙන්න මේ කර්මය සමාදංව ගත්තන සුගතියෙහි ්‍රති සන්දිය ලබනවා. ඒවගේම තමයි ඒ කර්මයහි විපාග හැටියට නැවත මනුෂ්‍ය ලෝකයට මූලික වස්සයෙන් ආවත් ඒ අය දීර්ගාශ සම්පත්තිය ුක්ති නිදිනාය බවට පත්වෙනවා සුගතිගාමීවීම පිනිසත්වය හේතුවක් බවට පත්වෙනවා ඒවගේම දීර්ගාවිෂ සම්පත්තිය ලැබීම සඳහා තඒ කර්මය ඔවුන්ට හේතුවක් බවට පත්වෙනවා මොකක්ද පානාාතිපාතා සිද්ධ නොකිරීම නැතිනන් සතුම් මැරීමෙන් වැලකීම කියන මේ කරුණ. ඉද මානු ඒකච්ු ඉත්තිවා පුරිසුවවා සත්තා නං විහේටක ජාතිකොහු. ඒගේ සමහර වෙලාවට මේලෝක සමහර අයින්න සමහර අයව වෙහෙසට පත් කරනවා. ඒ පානිනා ලෙ ලෙඩ්ුනාවා දන්්ඩේනවා සත්තේනවා සමහර වෙලාට අතින් පයින් වෙන්නට පුළුවන් ශස්ත්‍රවලින් වෙන්නට පුළුවන් රිදෝනො එතකොටට අනෙත් අයවා විඩාවට පත් කරනවා වෙහෙසට පත් කරන මේක වචනවලින් වෙන්න ුනක් පුලුවන් සහර වෙලාවට ඔබ තව කෙනෙකුට නිතර 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 ඉතාමතාඒ පිළිබඳව චේතනාන්න සිත්‍රරිිදවීම ඇති කරනවා. එදෝටඒ සිත්‍රිදවීම් ඇතිකිරීම වෙන්න පුළුවන්. එදකොට අන්න ඒවි දිහට තව කෙනෙක්කු විහේ්ටික ජාතික වවාසය කරනවා එකන්නේ හිංසාාවට භාජනය කරනවා කියනෙක් විහෙසට පත් කරනවා කියන එක. ට අන්නේ හිංසා පීඩා කිරීම නිසා. ඒක සමාදංව ගැනීම නිසා එහි නියොක්තවීම නිසා ඒ හේතු කරගෙන සතයුදුගතියට පත්වෙනවා යම් කිසි විදිහකින් නැවත මනුස්සලෝකයේ උත්පත්තිය ලබනව නං එතුවටම කදුවෙන් යත්ත යත්ත පච්චා ජායති බෞහාබාදෝ හෝති බොහෝ ආබාදඇත්තෙක් බවට පත්වෙනවා අර දේවල් හේතු කරගෙන බොහෝ ආබාද ඇත්තම් බවට පත්වෙන බහෝ ආබාධ සංවත්වනි කායේ සාමානව පටිපද බොහෝ ආබාද ඇතිව උත්පත්වය ලබාගන්නට හේතුවක් බවට පත්වයනවා සමහර කෙනෙක් ඉන්නවා හැමදාම ලෙඩරෝගවලට පානය වෙන හැම දාමලෙන හැම දාම අසනී පත්වයන්තුල වසයකරන. එතට මේකට හේතුවම කදද මේකට හේතුව සසර බොහෝ කොට අනිත් අයට රිදවීම් කරප්ව එකේ ප්‍රතිවිපාකය හැටියට බොහෝ කොට සිද්ධ වන දේවල්. එකට යම්කි කෙන අල්පාබාදයි ඔුට ආබාධද සිද්ධ වෙන්නේ ෑ ෙඩරෝගව වැලඳී මාදී දේල් අනිෙකුත් බාහිරෙන ආබාධයන් උන්ට තාම අල්පලෙස සිදධවෙන්නේ එකට හේතුවමක දේකට තියෙන ප්‍රතිපදාවමකක්ද. ඒකට තියෙන හේතුව එකට තියෙන ප්‍රතිපදාව තමයි ඉඳපන මානව ඒකච්චෝ ඉත්තිවා පුරිුසෝවා සත්තා නං අවිහේයට ජාතිකූ හෝති. සත්වයින් වෙහෙසට පත් කරන්නේ නෑ එතකොට සත්වයිම් වෙහෙසට පත්කිරීමෙන් වැලකීවාසය කරනවා සත්වයෙන් පිළිබඳව අනුකම්පා සහගත මෛත්‍රී සහගත චේතනාවෙන්යපතෝ වාසය කරන මෙන්න මේක තමයි හේතුවමානවේ ඇතැම්මයික් අල්පාබාධව වාසය කරන්නට ලෝකෙ අබාද රහිතෝ වාසය කරන්නට මෙන්න මේක හේතුවක් බවට පත්ව නම්.ඒවගේ මද මානව ඒ ච්චු ඉතිවා පුරිසවා කෝදනෝොහෝතති පායාස බහුලෝ. ඒවගේම සමහර කෙනෙක් දේශය බහුලව ඉක්මනින් තර ගැනීම සිද්ධ කරන. තරහ දේශයේ බහුලව ඉක්මනින් ඉක්මනින් කෝප ගැනීම සිද්ධ කරනකොට. අපපම්පි වොත්තෝ සමානුව අබිසජ්ජති කුප්පති ්‍යාප්ජති එතකොට ඉතාම සුළු දේකට වනත් ඒ පුද්ගලයෝ විශාල ලිෙස කෝපේට පත්වෙනවා. ඒගෙන තරහා ඇති කරගන්නවා. දේශයේ පහල කරවනු තමන් ගිහිතේ අමනාපේ ප්‍රකට කරනවා. අනි කෙනා දිහාාව රෝල බලනවා බනිනවා දොස් කියනවා ඉතාම සුළු දේකට ද ඉතාම පොඩි කරුණක් මුල් කරගෙන අනිකා පිළිබඳව තර්හ පැතිරවීම කියන එක අනිකා කෙරෙහිත් දවේශය ඇතිකර ගැනීම කියන එක අන්න එහි ප්‍රතිඵලේතමයි මකක්ද දුගතියට පත්තෙනවා එක තමයි පළමු කෙනෙකට බුක්තිම දින්නට වෙන දේ බවට පත්වෙෙන්නේ ඒවගේම මනුෂ්‍යාත්ම භවයකට පත්වෙන වනං දුබ්බන්න ෝහෝති දුබ්බන්න සංවත්තනිකා යසා දුර්වර්ණ වෙනවා දුර්වර්ණවීම පිණිසේක හේත්තුවක් බවට පත්වෙනවා කුමක් නිසාද ඒ තරහා ඇතිකර ගැනීම ප්‍රතිපිපාකයක් විට පිනතු දැ රහ ඇතිකරගන්නවා කියන එක සභාාවම ගෙනෙකුට තරහ ඇතිවෙනකොට ඔහුගේ මේ අත්ම භාවේදිම සිද්ධවෙන්නම කහදර ප්‍රසාධදර ූපාදියය මැනව උපදින්නේ නැතුව. ඒක මහා ප්‍රසන්න මූනක් බවට පත්වනන කෙනෙකුට තරාගත්තහම තරාගේපු මූුණක් දැකීම කියන කත්තික් අපහසු දෙයක්න. අන්න ඒදේම පාකේ පිනිස පැමනට බඳු සිතකින් ප්‍රතිසන්දියගත් ොත් හම කෙනෙක්මොදවෙන්නන්නේ. එබන්ඳු සිතකින් ප්‍රතිසන්දයගත්ොත් ඔවුන් අනිවාරෙන්ම දුරුවර්ණ සහත පුද්ගලයෙන් බවට පත්වෙනවා. ස්වර්ණ එතාම ලස්සන පුද්ගලයෙන් බවට පත්වෙෙන්නේ නැ විරප දගලයෙන් බවට පත් වන ට කෙනෙක් විරූපී භාවවයට පත්වන්නට ප්‍රධාන හේතුවක්තමයි දුරුවරණ භාවයට පත්වන්නට ප්‍රධානතම හේතුවක්තමයි ඔවුන් සසරදි බොහෝ කොට තරහාරගෙන ද්වේශ සහගතව කටයුතු සම්පාදනය කිරීම. එතුකොට ඒවගේම මොකක්ද ඇතැම් කෙනෙකුට ඉතාම ස්වර්ණෝ උපදින්න ලස්සනව උපදින්න තියෙන හේතුවමකත. අක්කෝද නෝහෝති අනුපායාස බහුලු ක්‍රෝධ කරන්න නෑ උපායාසඇත්තේ නැහැ තමන්ගේ හිතේ ඒ පිළිබඳව තරහාවයිරී සිතුවිලිවලින් පීඩිතවීමම් ඇත්තෙන තමන්ගේ හිත බොහෝම අනුපායාසව කාලයගත කරනවා එතකොටට නාබිසජ්ජතින කුප්පතින බ්‍යාපද්ජති ඒ වචන අල්ලගෙන ඇලන්නේෙ නැඇවත් එක ගැටෙන්නේ නෑ එකත් එක කිපෙන්නේ කිපී මැති කරගන්නේ නෑ මෙන මේ නිසාහට සුගතිගාමීවීම පිණිසේ පැවැත්ම හේතුවක් බවට පත්වනවා ඒවගේ මනුෂ්‍ය ලෝකයේෙහි නැවත්ත ප්‍රතිසන්දිය ගන්නවා නං පාසාධිකෝ හෝති ඒෙන ප්‍රසාධයට පත්වෙනවා ලස්සන වෙනවා සර්ණ පුද්ගලයක් බවට පත්වෙනවා. මේක තමයි ප්‍රතිපදාව යම් කිසිගෙනකුට ලෝකෙ ලස්සන වෙන්න ඕනනම් ඒකෙන එබඳු ආකාරයේ කර්මයක් එබඳු ආකාරයේ මාර්ගයක් එබඳු ආකාරයේ ප්‍රතිපදාවක නියුත්තව වාසය කරන්නට අවශ්‍යයි. එවගේ මිද මානව ඒකච්චෝ ඉත්තුවා පුරිසෝවා ඉස්සාමනකෝ හෝති පරලාභසක්කාර ගරුකාර මානන වන්දන පූජනායාස විස්සති ඊර්ෂයාාවෙන් යුත්තවාසය කරන අනුන්ගේ ලාබ සත්කාරවලට අනුන්ගේ ගරුක්කිරීම් ආදී මානනයන්ට අයි ලබන පූජාවන්ට ඊර්ෂයා පරවශවවාසය කරන. ඉතා ඊර්සියා සම්පන්නව සහගතව අනිත් අයිගේ ලාබෙහන් දැක්කාම එක ඉවසාගන්නට පුළුවන් කමක් ඇත්ත නෑ. එලෝට අන්නේ ඉවසාගන්නට බැරිව එබඳ වූ ආකාරයේ ඊර්ෂයා පරවසව සිද්ධ කරන කරමයන්ගේ විපාක හැටියට ඕුන් ප්‍රධාන වසයෙන් දුගතිගාමීවීම උරුමකම් කියනවා දුගතිගාමීවීම ලබාගන්නවා ඒවගේම මනුස ලෝක නැවත උපදිනවනං අපේ සක්කෝහෝති අල්පේශාක්‍ය උපදිනවා. අල්පේශාක්්‍යව කියලා කියන්නේ පරිභෝග වස්තු සම්පත් බොහෝ ඇත්තේ නැහැ. ඉතාමත් දුක්ඛිතව ජීවත්වෙන තැනකට පත්වෙනවා ඒක තමයි ඒට බලපාන ප්‍රධානතම කර්මය තමයි ඔවුන් ඊර්ෂයා පරවස භාරාවයෙන් යුක්තව නිර්ෂයා පරවශ භාවයහි විපාකයක් හැටියට තමයි අල්පේශාක්‍යව උපදින්නට සිද්ධ වෙන්නේ ඒ අයට උසස්තත්වයකට පත්වන්නට නොහැකියාවක් තියෙන්න්නේ. ඒවගේම කෙනෙක් මහේ ශාක්්‍ය වෙනවා එකන් උපබෝග පරිභෝග වස්තු සම්පත්ි දුකින් ලබන ඒ දේවල්ිතාම පහස්සුවෙන් තමන්ට ලැබෙන මහේෂාක්‍ය වාසය කරන පුද්ගලයෝ ඉන්නවා. එකට හේතුවමකදද ඒ අය අනිසාමන කෝහෝති. ඒර්ෂා පරවස වාසය කරන්නේ නෑ ඒර්ෂා පරවස බවක් නැතිව ඉතාමත් සංවරව සංයත මනසිංයුක්තෝ වාසය කරනවා අනුන්ගේ සැපෙහි සතුට වෙනවා අනුන්ගේෙහි ලාභසත්කාරාදී දේවල්වොල දදි සතුටට පත්වෙනවා අනුන්ගේ ඒ ලැබීම් පිළිබඳව ඒර්ෂා පරවශ චිත්‍යයන් ඇති කරගන්නේ නැ මෙන්න මේක හේතුවක් බවට පත්වෙනවා ඒ ඒ පුද්ගලයින් දියුණුවට පත්වෙන්න්නේ එහම ැතිනම් මේෂාක්‍ය භාවයට පත්වන්නට ඒ හේතුවක් බවට පත්වනම්ඒවගේ ඉද මානව ඒක අච්චෝ ඉත්තිවා පුරිසෝවාන ධාතා හෝති සමනස්වා බ්‍රාක්්මණස්වා අන්නං පානං වත්ං යානං මාලාගන්ද විලේපනං එතකොට මේ ලෝක අම් කිසිගෙනනින් ශ්‍රමණක් බ්‍රාහ්මණීන් පිළිබඳව ආහාරපාන හරි වස්ත්‍ර හරි පාවාහන්නාදී යානවයන් හරි මල්ගඳ විලවුන්නාදී දේවල් හරි ඒවගේම සයන ආවාසාදී දේවල්වත් කිසිම දෙයක් පහන් යන මේ දේවල් දෙන්නේ නෑ. එතකොට මේ විදිහට ඒ දේවල් පිළිබඳවයි නොදී ඒකත් එක්ක ගැටීමෙන් යුක්තෝ වාසය කරනවන ඒ දේවල් හේතු කරගෙන මසුරු භවිංයුක්ත වාසය කිරීම නිසා ඒක හේතු කරගෙන දුගතිගාමී වෙනවා. නන් දෙන්න නෑ තන්දීම කියන එකට යොමුවෙන්නෙත් නෑ සිතේ තද මසුර භවකින් යුක්තයි සුරු බවිං යුත්ත වාසය කිරීම නිසා ඒ අය ඒ හේතු කරගෙන දුගතිගාමී වෙනවා ඒ වගේම මනුස්සලෝක නැවත උපදිනවනං එතකොට මුොකද සිද්ධ වෙන්නේ අපෝ බොහෝ හෝති අප බහෝග සංවත්ත නිකායසා පටිපදා අල්ප බොහෝග ඇත්තංඟ උපදිනවා එක කියන්නේ හරි අසරන වෙනවා දුගේී දුප්පත් වෙනවා ඒ අයට උප බොහග පරිබොහෝග වස්තු සම්පත් ලැබෙන්නේ නෑ සමහර වෙලාවට අපිට කතාපුත්වල දකින්නට ලැබෙනව සමහර අය කල්පනා කරපු විදිය. අදමට පූජා කරන්න වදයක් නැතුව මට පරිභෝග කරන්න වදයක් නැති තැනට අල්ප භෝග ඇති තැනකට ම පත්වෙල තියෙන්නේ අතීතිදි මම දන් නුදුන්න නිසා.ඒ නිසා සහර කෙනෙ ඒ පිළිබඳව කල්පනා කරළ මේ ජීවිතය ලැබෙන තමන්ට ලැබෙන තාමත් පුංචිමදේ සමහරලාට එක්කම ආහාරවේල වුණත් දන්දීපුවස්ථාපි දකින එක හේතුරතමයි ඔන් කර්මය පිළිබඳව ො අවබෝධ කරගෙන සිටීම්. එතකොට යම්කිසි කෙනෙක් අල්ප බොහෝග සංවත්තනකෝ වාසය කරනවාවනන් ඒකට හේතුව තමයි ඔන් මසුරු භවිංයක්තව කටයුතු කිරීම දාන ධර්ම විශයෙහි ඒදේවල් නොදීම වස්තු සම්පත් නොදීම කියන එක තමයි ඒකට ප්‍රධානම හේතුව බවට පත්තෙන්නේ. ඉද පන මාන ඒකච්ෝ ඉත්තිවවා පුරරිසුවවා දාතාහෝතික ල ඇැමෙනෙක්න්න හරියට දන ්‍රමණ ්‍රාක්මණයෙන් ද සාසරනයයි නොදසාවන්නට පුළවා දන්දීම් බහුලෝ වාසය කරනවා. එතොට දන්දීම් බහුලෝ වාසේ කරන කොට අන්නේේ හේතු කරගෙන සුගතයහිඋපදිනවා ඒවගේම නැවත මනු්‍යලෝකය උපදිනවාන ඒ අය මහා බෝග සම්පත්තිීං ලබනය හැටියට ප්‍රති සන්දීගන්න. සභාාවේ මේ අයට බෝග සම්පත්තියන්න පදිිනවා. එතකොට වැඩ ඒවිදිහේ කුසල විපාකයක් ජනනයවෙන්නම එකක් නිසාද විපාකයක් ජනනය වෙන්නේ ඒ අය සසර දීල තියෙනවා දීපු නිසා තමයි ඒ අය ලබන අය බවට පත්වල තිනයයි ලැබී නිස්ශ්‍රිත වසය කරන. එතකොට මේ කුසලේහි තියෙන එක විපාකයක්. ඉදමානව ඒකච්චෝ ඉත්තිවා පුරිසෝවා තද්දෝ හෝතිය අතිමානින් එතකොට කුසල විපාක ගැන කියනකොට මේක ස්වාහේ තමයි දැන්හි දන්නක ලැබීම තියෙනවා කිය ඒ ලැබීම සමහරවිට කෙනෙකු අයහපතක් මුල්කරගන්න අයහපත් මාර්ගයක් මුල්කරගෙන ලබන්න පුලුවන් කමත්තියෙන්. ඒ එයා ආලෝකෙන් අදුුරටයන පුද්ගලයෙක් වෙන්න පුළුවන් කර්ම විපාකය විදියටය ආලෝකයක් ලබල තියෙන හැබ ඒ පාවිච්චි කරන විදිහ සහරලාට අඳුරටයන්න තිය හේතුවක් බවට පත් වෙන්න පුුවන් කම තියෙනවා අපි ගත්තොත් එහෙම අංගුලිමානණතරන් වහන්සගේ කතාවලද සමහරාත්ම බවල උන්වහන්සේ මහා තේජෝ බල පරාක්‍රමේෙන් යුක්ත කසලය විපාකයා හැබැයි ඒ කුසල විපාකයේ මුල් කරගෙන එක කුසල විපාක්‍යයක් ඒ කුසල විාකේ මුල් කරගෙන උන්හන්සේ කළේ සමහර ජීවිතව ලද සමහරාත්ම භාාවයන්ල නොඒ කුසලය නො ප්‍රාණ ගතාදී පාණ වදහාදී දේවල්තමයි සිද්ධ කලේ. එතකට අර ඒ වගේ අවස්ථ අපිට දකින්න පුළුවන් කමතියනයි කකුසලය සමහර විට පාදක කරගන්න කුසලය පාදක කරගන්න තවා කුසලයක් සිද්ධ කරන්නට. ගේ මේ ෝක ඇතම් කෙනෙක්ක නවා තද්දෝහෝති අතිමානී තාම තදගතිවලින් යුක්තයි. අතිමානයි තමා හවාදක්වනවා අනිත් අයිව ඉතාම පහත්කොට දකිනවා. අභිවාදයේ තබබන්න අභිවාදී වැන්ද යුතුවයට වඳහින්නේ නැහැ. පච්චුට්ටහ තබන්න පච්චොට්ට හෙති. ඒවගේම දැක හුනස්න නැගේ සිටිය යුතුවයි වැඩි හිටියෝ දෙ මවපියෝ ගරු කළ යුතු. ක්ෂන් වහන්සේලා ශ්‍රමණක් ප්‍රාක්්ණ යම් පිරිසක් ගරුළ යුත්තන්ට ඉන්නවනම් එබඳු පිරිසෙනකොට දැක හුණස්න නැගිටීමන ගෞරව කල කිරීමෙන් කරන්නේ. ට අන්න එහෙම දේවල් කරන්නේ නෑ. ආසනාරහස්සන ආසනන්දීති. ආසනයක් දයුතුවයට ආසනයක් දෙන්නේ නැහැ. මගගාරහස්සන මක්ගං දේති. මාර්ගේයේ දයුතුවයට මාර්ගය දෙන්නේ නෑද සාමාන්‍යෙන් වැඩි හිටියයෙක් ගුරුවරයෙක් තමන්ට දෙයක් කියල දෙන කෙනෙක්. ගේ ගුණ දහම්පුරන කෙනෙක් ගුණෙන් උතුමක් තමන් ක තමන් මාගෙන් පස එකට වෙලා මාර්ගෙ හි දහසර සැලීම ආcara සම්පන්න මස්රහෙනවන ගේ ැපිලයන්න නතුඒයි සඳහා ඉඩක බදීම දරුවන්ගේ තින අච සච. දෙ මව සනවලින් නැගී සිටීම ඒ දරුවන්ගේ ආcara සcara එකමයි බදු දහම තුි kata කරන අcaraර සචර පදති ට ෞද්ධ ංස්කෘති ඇතුළ බහිවිෙනආචාර සමාචාර පද්ධතිය. එතුට බුදු දහම විවේචනය කරන්නට පෙළබීම තුළ බෞද්ධ සංස්කෘතිය මුලින් ප්‍රතික්ෂය කරන්න පෙළබෙනවා ඒ තුළ මෙබඳු ගරුකිරීම්වලින් තොර සමාජයක් බිහිවීම තමයි සිද්දුවෙන්. එතුකොට ඔුන්ගේ වචනය පිළිගන්නනෑ ඒක බුහෝ අපරාධයන්ට අතවනන දෙයක් බවට නිකම්ම පත්වෙනවා මොකද ආචාර සමාචාර විරහිත සමාජයේ ගුණධරමවලින් හීන සමාජය ඉතාමත් භයානක තැනකට පත්වනවා. මොකක්ද සමාජ සංස්කෘතිය ප්‍රතික්ෂේප කිරීම කාලයක් එස්ස බිහිවෙච්චි හොඳ පඇවතුන් පැවතුන් සිරිත්තරිත් සමාජ සංස්කෘතිය ප්‍රතිික්ෂේප කිරීමඉතා භයානක තැනකට සමාජය පත්කරන නිසා. එතකොට මේ ගරු කරන තැනදි ගර කරන්න නැත්තම් පිදියයුත්තම් පුදන්න නැත්තං එතකොට එබඳු ආකාරයේ දේවල් නිසා ඒ අය දුගතියට පත්වීමට ඒ හේතුවක් බවට පත්වෙනවා. මනුෂ්‍ය ලෝකයේ ඉපදුනත් නැවත නීචුලේ නෝ හෝති නීචකුලින සංවත්තනිකා අයසාහ පටිපදා පහත් කුලවල ප්‍රතිසන්දය ලබනවා අන්‍යන්න්‍ය සිංහවන්ට ගරහා කරනවා ඒ ගරහා ලබන්නට හිමිකරුවම් බවට පත්වෙනවා. එඩකොට සමහර කෙනෙක්කින්නො මේ ලෝකෙ අතත් දෝහෝති අනතිමානී. තද නැහැ අනතිමානී ගුණයන්ගේෙන් යුක්තයි කට නිත් අයට දවල් කරන්න ගරුලයුත්තන්ට ගරු කරනවා පිදියයුත්තන්ට පුදනවා සැලක යුතුවයට සලක්කනව ආසනදිියයුත්තුවයට අසුන දෙනවා මාර්ගයේ ඉඩහසර සලසාදී යුතුව අයට මාර්ගයෙහි ඉඩහසර සලසා දෙනවා. එතකට මෙන්න මේ වගේ ආචාර සමාචාර ගුණධර්මයන්ගගේෙන් යුපතව වාසය කරනවා. අන්න ඒදේ හේතු කරගෙන ඒ අය. උච්චාකුලීන භාවයට පත්වෙන මේ උච්චා කුලීන භාවය සඳහ තියන ප්‍රතිපදාවය ගන්නේ උසස්කුලේෙහි ප්‍රතිසන්දිය ගන්න වශ්‍යනන් මේක තමයි උසස්කුලෙහි ප්‍රතිසන්දිය ගැනීම සඳහා හේතුව බවට පත්වෙන්නේ. ඒවගේ ඉ මානවේ ඒ කච්චෝ ඉත්්‍යවා පුරිසෝවා සමනක් බ්‍රාක්්ණනංවා උපසංකමිත්තා පරිපුච්චිතා හෝත කින්බන්තය කුසලන්තිකින් අකුසල මේ ලෝකේ කෙනෙක්කින්න කුසලයා කුසලය පිළිබඳව ශ්‍රමණක් බ්‍රාහ්මණයන් වෙතින් දන්නේ නැහැ. එතකට සේවනය කළ යුතු අසේවනය කළ යුතු දේවල් දන්නේ න හොඳ නරක පිළිබඳව දන්නේ නෑ. අන්නේ කුසලේ අකුසලය එහි පදනම පිළිබඳව ඇසුර කළ යුතු නොකළ යුතු ධර්රම පිළිබඳව තේරුමක් නැති කෙනා අකුසලයංගින් යුක්තෝවාසය කරනවා අන්නේ දේමුල් කරගෙන අය දුගතියට පත්තින නැවත්ත මනුෂ්‍යලෝක උත්පත්තිය ලබාගත්තත්තිය ය දුප්ප්nja සංවත්තනි කායස පටිබද. දුස් ප්‍රාඥ්ඥවෙන්නට එකඇන්නේ නුව නැතු ප්‍රතිසන්දය ගන්න මෙන්න මේක හේතුවක් බවට පත්ව කිලීම ප්‍රඥාව නැතිවෙනකොට මේ ජීවිතේ කුසලා කුස්සලය පිළිබඳව හඳුනාගන්න හොඳ නරක පිළිබඳව දැනගන්න ප්‍රඥාව නැති මාවතක නංග උන්වාසේ කරන්නේ අන්නේ ප්‍රඥාව ැ නැතිදේ නිසා ඕ නැවත මනුෂ්‍ය ලෝකීපදුනත් ප්‍රඥාව ලබන්නන් බවට පත්වෙන්නේ ඒවගේම සහර කෙනෙක්ක න කුසලයා කුසලේ පිළිබඳ විමසා බලමින් ඉතාම හොඳින් කුසලේ පිළිබඳව දැනුමැතුව වාස කරනවා අන්න එක හේතුවක් බවට පත්වවා ඒ අය ප්‍රඥා සම්පන්න භාවයට පත් කරන්නට. ඒවගේ මේ ලෝකයේ මේ විදිහට දීර්ගාශ භාාවේ තියනවාවනං අල්පාවිෂ්ක භාාවේ ය තමයකට තියන ප්‍රතිපදාව. මේ විදිහට භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ තෝදයේමානෝක, ප්‍රශ්නයට භාග්‍යතනාසේ පිළිතුරු ලබා දිනව මෙන්න මේ කර්මය කොහොමද සත්වයන්ගේ ජීවිතයට බලපෑම් කරන්න කියන ද පිළිබඳව. එතකොට මේ කර්ම විශය මුලින්ම මම සඳහන් කලා මේ අචින්තේ විශයක් මේක හිතල කෙලවරක් කරන්න පුළුවන්කමක් තියෙන විශය නෙමේ. එතකොට මේ කර්ම විෂය අචචින්තය තබ්බව විෂයයක් හැටියට තියන දේ භාග්‍යතුන් වහන්සේ මේ නිර්වචනය කරන්න මගද. කර්මය කර්මඵලය අදහන කම්මසත සම්මාධිට්්‍යයට අවශ්‍ය වන මූලික දැනුම් පරාසේ. එදොට කම්මස්ස කත සම්මාධිට්්‍යය තමයි මේ ශාසනයේ මූලිකම හේත්තුූ බවට පත්වෙන්න මේ හොඳ කර්ම මේ නරක කර්ම නැස්තම් මේ ශුප්‍රකර්ම මේ කහකර්ම මේ කර්මයන්ගේ මෙ බඳු විපාක ලැබෙනවා කියලා පිළිබඳව තිබෙන දැනුම ඉතාම වැදගත් ඒක අපි කියා කම්මස්සකත සම්මාධිට්්‍යිය කියලා මේ කර්මය කර්ම පලය පිළිබඳව දන්න කෙනා තමයි අකුසලේට බයවෙන්නේත් කුසලේ පිළිබඳව නැවත නැවත සසාාවත්වීම සිදුකරනු ලබන්නේ අපි අපේ ජීවිතයේ දිහාවට හැරිල බැලුවෝ අපි කොච්චර කුසලේ අකුසලේ පිළිබඳව විනිශ්චය කිරීමකින් තොරව අපි කොච්චර කර්මයන් සිද්ධ කරනාද ඒවල විපාක්‍යයක්න් අපි ඊළඟට භුක්තිම දින්න සිත වෙනවාද මෙන්න මේ තත්ත්ය පිළිබඳව අපි බොහොම ගැබුරින් කල්පනා කරලා බලන්න ඕන පිනිත්වන අපි ජීවත් වෙනකොට අපි සිද්ධ කරන දේ නැවත විපාකයේ පැමිණෙනකොට මොන්න විදිහකට යිද කියන එක අපි ගොඩක් කලාවට හිතනා අඩුයි. දැන් ඔබ නිකමට හිතුවොත් ඔබ සමහර වෙලාවට එක බීජයක් රෝපණය කළොත් එක අඹගක් අඹෑටයක් හිටවෝත් ඒකෙන් හදන අඹගහේ කොච්චර අඹ බීජ ප්‍රමාණයක් නිෂ්පාදනය වෙයි ද. එතකොට අපිට එක දේක, කර්මය කරන්නේ කර්මයට විපාක බොහෝ ගණනය කළ නොහැකි ප්‍රමාණයක් උපදිනෝ. එක තමයි කර්මය හිතයෙන භයානක බව. එවගේම කර්මය හිතයනෙන හොඳ පැත්ේක ම තම ම ද කුසලයක් කළත් කුසලෙහි විපාකත් ලැබෙන නො දිහම අකුසල් කළත් අකුසලෙහි විපාකත් ලැබෙනවා. එවගේම කර්මය හිතිබෙන විශේෂත්ය තමයි සමහර වෙලාට මේ ජීවිතය කුසල ධර්මම කරපු දන්දමින් සල්රකිමින් භාවනා කරන්නට උත්සාහවත්්‍යමින් කුසලේ තුළම වාසය කරපු අය ඊළගඟ ජීවිතේ දුගතයට යන්න පුුවන් කමතියෙනවා. සමහර වෙලාට මේ ජීවිතේ අකුසලයන් තුළම වාසය කරපු අය ඊළඟ ීවිතේ සුගතයට යන්න පුුවන් කමත්තයෙනවා. කුසල් කරපුය සුගතයට එයන්න පුළුවන් කමත්තියවා අකුසල් කරපුපය දුගතයට යන්න පුුවන්කමත්තිය මේ පුද්ගල කොට් හස හතරම මේ ලෝක තුළ වාසය කරන්න පුුවන් කමතය. යම් කිසි කෙනෙක් මේ ජීවිතය පුරාවට හැම මොහොත්තකම කුසල ධර්මයන් සිද්ධ කරලා තිබුණත්. ඒ පුද්ගලයා සස්සර කරපු යම් අකුසලයක් ස්මතුවීම නිසා ඒ මුල් කරගෙන දුගතියට ප්‍රතිසන්දිය සඳහා යන්නට හේතුවෙන්න පුළුවන් කමතියෙනවා ඒ තමයි කර්මය හිතයෙන ස්වභාවේ. සමහරවිට මේ ජීවිතයේ බොහෝ අකුසල් සිද්ධ කරපු කෙනෙක් එය පසුකාලී නව කුසලයට හිතයල කුසල දියුණු කිරීම තුළ ඒගේ හො තැනකට ප්‍රතිසන්දය සඳහයන්නපුළුවන්කමත් තියෙනවා. ඒවගේම මිස්්‍රක කර්ම භාවිතය තුළ මිශ්‍ර විපාක ලබනු සමහරවෙලාට මිශ්‍රකර්ම භාවිතය තුළ මිශ්‍ර විපාක ලබනු. එකයන්නේ හොඳ සහ නරක මිස්ත්‍රිත කර්ම තියනවා. හොඳ සහ නරක මිශ්‍රිත කර්ම කලා හොඳ නරක මිස්ශ්‍රිත විපාක ලබනු. එදට මනුස්්‍යයා මනුෂ්‍යාත්ම භාාවයක සහර වෙලාට ද මනු ෂේක ැට උපදින්න ගුසලයක් නිසා. කුසලේ සඳහා බලපෑම් කරන අකුසල කුසල දෙකම තියෙනඒදොට ගොඩක් වෙලාවට මේ කතා කළේ ඒ විදිහට බලපෑම් කරන අවස්ථාවන් පිළිබඳවු ප්‍රතිසන්දිය කුසලයක් නිසා ගන්න පුළුවන් හැබැයි ඒ කුසලය ප්‍රතිසන්දිය ගත්ත කුසලය වඋනාට ඒට බලපෑම් කරන කුසලයක් නිසා දුරුවර්ණ වෙන්න පුළුවන්කම තියෙන එකට බලපෑම් කරන කුසලයක් නිසා අල්පේශාක්්‍යව අල්පේශාක්ක්‍ය භාවයට පත්වෙෙන්න්න පුළුවන් කමතියෙනවා. සමහරය ඉන්න මුල්කාලෙද්දි තාම කීර්ති ප්‍රසංසා ලබල පසුකාලෙද ඉින්දා පහස ලබනවා ඒ මිශ්්‍රව කර්ම කරපු නිසාක් කාලයක් ගරු කළ යුත්තන්ට ගරු කරමින් හොඳින් කටයුතු කරන ඉන්නවා සමහර කාලෙකද ගරු කළ යුත්තන්ට ගරු කරන්නේ නැතු ඒ විදිහට මේ අපචායනයන් සිද්ධ කරන්න නැතුූ කටයුතු කරන වට මේ කර්මයට විපාක දෙන්න ගියාම එඒ අයට කාලයක් හොඳට ගරුකිරීම් අපචානයන් ලබන්න හේතු වෙලා සමාජය තුලින් ඒවගේම කාලෙකදි එක සම්පූර්ණම පරිහණයට පත්වෙන පුළුවන් කමතියනවා ඉති මේ කර්මය මේ විදිහට විපාක දෙන ස්වභාාවයන් දියා බැලවාම හිතන්නට පුළුවන් කමති න ඔුන්ගේ කර්මගත ජීවිතයත් මොන විදිහටද කියලා විපාක්ක දෙන ස්භාවයානුව විනිශ්ය කරනකොට කර්මය පිළිබඳ අපි ගත්ත හම මෙහිතිබෙන විශේෂ ලක්ෂණයන් දිහා බැලූහාම පිනතුන අපිට හඳනාගන්නට පුළුවන් කමතියෙනවා ප්‍රධානමදේ අපි යම් විදිහකින් කුසලේ මුල්කරගෙන කුසල අලෝබදධෝ සම්මෝහ කියන හේතු මුල් කරගෙන අපි යම් දෙයක් තව කෙනෙක්කු විශයහි කැමතිවෙනවනං ඒදේ තමා පෙරලා ලබන්නෙක් බවට පත්වෙනවා ඒ යන්නේ ඔබ තව කෙනෙකුට ආහාරපාන ටික් දෙන්න කැමති වෙන්න්න පුළ ආහාර දීල ඔබ ආහාර ලබන්නෙක් බවට පත්වයෙන කෙනෙකොට වස්ත්‍ර දෙන වෙන්න පුළුව වස්ත්‍ර ලබන්නෙක් බවට පත්යෙනවා මේවල පවා නානත්ත්‍යයක්න් තියෙන චේතනා නානත්්‍යවයක්ත් එක්ක ඔබට මේක ලැබෙන විපාක නානත්තයක් තියෙනවා ආහාර දදීල ඔබ ආහාර ලබන්නෙක් බවටයි පත්වෙෙන්නේ. වස්්‍ර දන්දුන්නොත් තුම වස්ත්‍ර ලබන්නෙක් බවට පත්තිෙනවා. එතකොට මේ ආදී දේවල්වලට එකක දේවල් දෙනකොට ඒවගේ ලැබෙන විපාක නානත්වයක් වෙනස් වෙනවා ක්ොම බීජ තමයි හැ මුංඇට හිටව්වා හම හැදන්නේ ගස්හදිල ඒවලන මුංඇල් හැදිල ඒ මුන්නෙ ලබන්නේ මෑහිටව්ුවොත් මෑ ලබන්නේ. වීවැපුරුවත් වී ලබන්නේ. එටකොට ඔක්කොම බීජවනාට ඒ අපි වපුරණදේහිට අනුරූපීව තමයි අපි අස්සන්න ලබන්නේ ප්‍රතිඵල ලබන්නේ. අන්නේ වගේ පිනතුන අපි යම්ඹඳ ආකාරයකට කර්ම සකස් කරගන්නේ සකස් කරගන්න විදිහට තමයි. අපයිප්‍රතිලාබ ලබන්නේ නැතිනම් ප්‍රතිඵල්ල ලබන්නේ තුවවිපාක ලබන්නේ. එතකොට කුසලයක්ත් ඒවිදිට නානත්වයට ගන්නවා අකුසලයක්ත් ඒවිදිහෙම නානත්වයන් අපට හඳුනාගන්නට පුොළුවන්කම ය ගරු කළයුත්තන්ට ගර නො කිරීම නිසා එකාකාරයක එබන්ු දේම තමන්ට ලැබෙනම කද තමන්ටත් ලෝකයයාගෙන් ගරු නොකිරීම ලැබෙනවා. බලන්න මේ යාදිසේ වපතේ බීජන් තාදිසන් ලබතේ පලවා. එතකොට යම්කිසි ආකාරයකට නම් වපුරන්නේ ඒ ආකාරයට තමයි එක ලබන්නේ තම. එතකොට අපි යම්බඳ ආකාරයක බීජ වැපුරනවනං ඒ ඒ ආකාරයේ ප්‍රතිඵල අපිට බුක්තිමිදින්නට සිද්ධ වෙනවා. අන්න ඒනිසා තමයි තමන් කරන කර්මය කොහොමද කියන එක පිළිබඳව සත්පුරුෂයනිසි නිරන්තරයම කල්පනා කාරී වෙන්නට ඕ සත්වඝාතනය කරනවා අපි සතෙක්ක තව කෙනෙක්ු රන්නේ කෙනෙක්ු ර්‍ය යයි තව සතෙක්ක මරන්න ඔහුගේ ජීවත්වීමට තියෙන අකමැත්තනනි සපටිගැත්තයක එතුෝට ඔහුගේ ජීවත්වන බවට අකමැත්ත අපි මම සහ තව කෙනෙක් කියන මේ සංකල්ප මේ වසෙන් අපි ගොඩනගාගත්තදේ අයි උනාහම මොකක් දැත්තිලතිෙන ජීවිතයට අකමැති කියෙනෙ ඒක ප්‍රතිවිපාක ප්‍රතිපඵලය හැටට තමන්ට ලැබෙන්නේ ඒදේට විපාකේම අද තමනුත් තමගේ ජීවිතයේ පවත්තෙන ල්ා එදකට ගල්පායෂක භාවයට හේතුවක් හැටියට අපිට ඒ ප්‍රාණ ගත්තය හඳුනාගන්නට පුළුව. තව කෙනෙකුට රිදෝ නෝ වෙහෙසවනො. එට රිදවීම නිසා තමනුත්තේ රිදවීම ලබන්නෙක් බවට පත්වෙනවා ඔහු ොහෝ ආබාදැත්තෙක්ව ප්‍රතිසන්දිය ගන්නවා. එතට ගරු කළ යුත්තන්ට ගරු කරන්නේ නෑ තමක්. එතකොට තමන්ටත් සමාජය විසින් පෙරලා ගරු කිරීම් ලබන්න ඇතිෙනෙක් බවට පත්වෙන. මේ විදිහට යම් ඳු ආකාරයකට නම් කැමැත්ත කැමැත්තට විපාකයේ පෙරලා තමන් කරා ලබන්නෙක් බවට තමම් පත්වෙනවා. එනිසා ඔබ කරන කියන කටයුතු පිළිබඳව ඔබයි තාමක් බුද්ධිමත්ව ඒ දිහා බලාගෙන දේ සිද් කරනවවාන හොද මොකද ඒක තමං කරා පැමිණෙනවා. එනිසා ඒක ප්‍රතිපඵලයේ පිළිබඳ දැනුන් ඇතුව කරන්නට ඕනි කිරි දෝපු ගමන් මිදෙන්නේ නෑවගේ අකුසලයක් විපාක දෙන්න මුහුකරන්නට යම් කිසිකාලයක් සහරවිට ගත්ත වෙන ට දමවේදනියවේදන්නේ ඒ හිත බලවත්ව අවසංවීමත් එක්ක හැබැයි එහෙම නැතුව ඒ අකුස්සලේ විපාක දෙන්න යම් කිසි කාලසීමාවක් ගත වෙනවා ඒ කාලසීමාව ගත වෙනකොට කාටවත්ී එතෙන්න්න නතිවේ සමහර විටක මේේජීතයේ දි හා බලාගහිිටයාම ෝල්ට විපාක ලැබෙනවා කියෙනලා හැබයිඒ විපාක ලැබෙන කොට දුක්මුසු මුහුණින් ඒ විපාක බුක්තිවිදිනවා. සමහර වෙලාවට අපි අනුකම්පා කරනවා හැබැ අුකම්පා කරන්න ඕන අවශ්‍යයි අපි තේරුම් ගන්නට ඕනේ කර්මය හිතයෙන සභාවේ නිසා තමයි එකෙනෙකුට අසරන තත්වයට පත්වවෙෙන්නට ප්‍රධාන වසයම හේතුූ බවට පත්වන්න කිය එකන් කියනු දව්පකාර කරන්න පා කියනගන මේ ඒක ගැන පටතිිගයක් ඇති කරගෙන අපි තව කර්ම සකස් කරගැනීමක්න සිද්ධ කරන්නේ එහින්ද අපි හැම වෙලාවකදිම මේ කර්මය හිතයෙන ස්භාවය සහ එහි විපාකයන් අපකාරා පැමිණීම පිළිබඳව ඉතාම හොඳින් නුවනින් කල්පනා කරමින් පසුවන්නට ඕන ඒදේ තුළ තමයි අපිට කුසලේ පිළිබඳව අපේ මනස නැඹුරු වෙන්නේ ලෞකික සම්මාධිත්්‍යය තුළ පිහිටා සිටින්නේ ඒ කර්මය සහකර්ම පලය පිළිබඳව අපි තේරුම් ගැනීම තුළ එනිසා ඔබ කරන ඕනෑම කටයුත්තාක් ඒක පටන්ගන්න ආරම්භ කරන හේතුව පිළිබඳව විමසා බලන්නට පුරුදු වෙන්න. ලෝබ දේශ මෝහ සහගතුවද ලෝබද සමහසාගතව න්න චරයි ඔබ මිනිහි කල් බලන්නඕන ලෝබදේස මෝ සාගතව නංගේ අකුසල් අලෝබද සමහ සාගතව නංඒක කුසල් කුසලේ කුසලේෙන් යුත්තුවද අකුසලේෙන් ත්තුෝද කරන්න කියෙකට ඔයි මෝලේ පිළිබඳව විමසාහබැලීම ප්‍රමාණෝ. ක්‍රියාව දිහා බලන්නතුව ඔබ චේතනාව දිහා බලන්න මුල්ලන මූල හේතුන් දිහා බලන්න හඳුනාගන්නේ එක කුසලේද ඒක අකුස්සලේද කියලා. එතකොටට ඔබට තේරෙනවා සමහර වෙලාවට ඔබ දුවීමම් තුළ ස ජිත්තක ගැටමි යම් වචන කතා කරනවා න මේ විපාකේ ම කරන්න පුළුවන්දයක් කියෙ ඔබට නිකම්ම තේරුගන්න පුුවන් කම තියනවා. ත කෙනෙකුගේ වරදකට ඔබ ඒකනට රිදව වු සහවත්්‍යෙන න ඒක විපාකේ ම රයි නො කියනෙක ඔබට තේරුගන්න පුළුවන් කම තියනවා. තවකෙනෙක ගේ දේවල් ලබීමම් පිළිබඳව ඊරෂයා පරවස කටේතු කරන න ලබීමක් පිබඳු ත කෙකුගේ ලාබියක්ක් පිළිබඳව. ඔබේ හිතේ දෙන්නසක් පහල වෙනවන ඒක විපාකයේ ඔබ කරා පැමිණෙනවා කියන එක පිළිබඳව ඔබ තේරු ගන්නට වශ්‍යයි. මෙන මේ මේ ආකාරයට අකුසලයන්ගෙන් තමන් කරහ පැමිණෙන්න්නට පුළුවන් විපාක ශක්තිය පිළිබඳ තේරුන් අරගෙන කුසලය තුළ හික්මීම ලෞකික සම්මාධිට්ටිය තුළයි වාසේ කරන්නෙකුගේ මූලික ලක්ෂණ බවට පත්වෙනවා. එතුවට මේ විදියට ලෞකික සම්මාධි්්‍යියයෙන් යුක්තෝ වාසය කරන කෙනෙකුට පුළුවන් කකමතියෙනවා කර්මක්ෂයගාමී ප්‍රතිපදාවක් තුළ තමන්ගේ ජීවිතය හසුරෝගන්නට. එවගේම කරන කුසලයඉතාම බල සම්පන්න ලෙස කරන්න. එවගේම සිදුවන අකුසල්තියනවනං වර්තමානයේ තුළ සිදු කරන අකුසල්තියනවනං නුවනැත්තෙකුට පුලුවන් සමහර වෙලාවට ඒ අකුසලය අවුම කරගන්නට. දුටගැමනු රජ්ජරෝන්ගේ කතා වෙදදිී අපිදකිනෝ මේ මගේ මේ ව්‍යායාමයේ රජසැප ලබන්න මේ බුද්ධවාාසනයේ පැවැත්ම හදාගන්න ඕන කියන අවස්ථාව. බුදු්ශාසනය පැවැත්ම කියන එක ගැන හිතනකොට එයට එක කුසලයක් හැබයි මනුෂ ගහතනය කරන්න ඕන කියන එක අකුසලයක් කුසලා කුස්සල මිශ්‍රණයක් වෙනකොට එතන තියෙන විපාකශක්වීමෙහි කිරීම එක විපාක ලබා දෙනකොට අකුසල්මනමේ දේශ සාගතවයක කරාන්නම් ඉතාම අධික ලෙස දේශසාගත සිත් පරම්පරාවක් පමණක්ම ඉපදුනානං එහන එයටට එතන සිද්ධ වන කුසලේ ඉතාම බල සම්පන්න එදොනොවේ බලවත් සහ දුරුවල භාවේ කියන එක ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා ඒ පිළිබඳව දන්න කර්ම විෂයේ පිළිබඳව යම් පමණකට හෝ තේරුම් ගන්න කෙනෙකුට කම්මසගත සම්මාධිත්‍යය පිහිටා සිටින කෙනෙකුට කුසලයක් කළත් ඒ කුසලය අකුසලයන්ගෙන් තොරව ඉතාම කල්පනාකාරීව තමන්ගේ හිත විසිරෙන්න්නට නොදී ඒකාග්‍රගත කරගෙන ඒ සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා එනිසා මේ කරමය පිළිබඳව ඔබේ දැනුම ඉතාම වැදගල් ඊළඟට වැදගත්ම දේතමයි මේ කර්මය අභිබවා යන්නේ කොහොමොද කියනට කර්මය අභිබවා යන්නට පුළුවන් කමතියන්නේ හැම වෙලාවකදිම කර්මක්ෂය ගමී ප්‍රතිපදාවක් තුළක් ේ ජීවිතය එහක්වා ගැනීම තුළ කර්මයක් පු්ඥ හෝ පුඥ ආනෙජ්‍ය වසයෙන් යම් කිසි සංස්කාරයක් උපදෝගන්න නං යම් කර්මයක් රැස් කරනවනන් ඒ කර්මයට හේතුව බවට පත්වෙන්නේ අවිද්‍යාව අවිද්‍යාපච්චා සංකාරාණය අවිද්‍යාව ප්‍රථ්‍ය කරගෙන තමයි සංස්කාර ධර්මය උපදෙන් එතුවට අවිද්‍යාව තමයි මූලිකම ප්‍රධානතම ප්‍රත්්‍ය බවට පත්වෙන්නේ මේ කුසලා කුසල කර්ම ජනනය කරන්නට. අවිද්‍යායත්වේවා සේස විරාග නිරෝධා සංකාර නිරෝධ. අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධයෙන් තමයි සංස්කාර ධර්මය නිෝධයට පත්යෙන් ඒං අපිට සංස්කාරය කරමේ නැතිකරන්න ඕන නම්මකද නැතිකරන්න ඕනේ අවිද්‍යාව නැති කරන්න ඕන. මකක්ද අවිද්‍යාව කියල කියන්නේ අනඥාන අදස්සන ස්වභාවේ. නොදන්නාකම යථාර්ථයේ පිළිබඳව ලෝකෙ පවතින දුදුකාරය සත්‍යාදී ස්වභාවය පිළිබඳව ලෝක අතාාර්ථය පිළිබඳව දන්නේ නැතිකම තමයි අවිද්‍යාව කියල කියන්න. එනං අවිද්‍යාව දුරකරලා විද්‍යාව උපදෝගන්නට අවශ්‍ය නං ඔබට ලෝකෙහි යතාාර්ථය අවබෝධ කරගැනීම සොඳහා ඔබේ මනස භාවිත කරන්න වෙනවා පිනතුනි කර්මගත ජීවිතයක් සකස් වන්නේ කර්ම භාවයක් උපදින්නෙමකක් නිසාද මේ අවිද්‍යාව මුල්කරගත්ත බව නිසා ඒගැන යථාර්ථය නොදැක්ක යථාර්ථය පවතින තැනක ඔබ ඇතිකරගනු ලබන මුලාවක්තියෙනවා අන්නේ මුලාව තුළ තමයි මේ කර්මයෙහි පැවැත්ම තියෙන්නේ යතාාර්ථය තමයි හේතු නිසා හටගන්න ධර්මයෝ හේතු නැතිවීමෙන් ඒ ඒ මොහොතෙහි නිරෝධයට පත්තිීම. ඒක තමයි යථාරතය හේතුන් පටිච්ච සම්භූතන් හේතු භංගා නිරුද්ජති හේතු නිසා හටගත්ත ධර්මය හේතුන්ගේ බිඳීමෙන් නැතිවෙලයනවා. එතුවඩු මෙන්න මේ හේතු නිසා හටගත්ත ධර්මය හේතු නැතිවෙනකොට නැතිවෙල යන වනං අන්න ඒ එබඳු වූ හේතුඵල දහමක් කවදාව සත්වයෙක්කෝ පුද්ගලයක්කෝ දෙයක් බවට පත්වෙන්න්න පුළුවන්කමක් ඇත්තේ නෑක හුදු ධර්මසන්තතියක හට ගැනීම. තැන් ඔබ ජීවත්වෙන මනුස්සයෙක් දකින අනෙමි. ඔබට කවදාව ජීවත්වෙන මනුස්සයෙක් දකින්න පුළුවන් කමක් නෑ. එහෙනම් කොහොමද ඔබ මනුස්සේෙක් මර්‍ය. යථාර්ථය එකක් කර්මය තව එක. යථාර්ථය කියල කියන්නේ ලෝකි පවතින ඇත්තම ඇත්ත සභාවේ කර්මය කියල කියන්නේ යථාර්තය නොදන්න තැනකොබ රැස්කර ගන්න දෙයක්. අන්න ඒ කර්ම භවය ඇතුළත කරනදට කර්ම භව ඇතුළ විපාක භවයක් සකස් වෙන නැතියෙන් එතන ප්‍රතිසන්දය සඳහා හේතුටික තියනවා. හැබැයි කර්මය ඉක්මවා යථහර්තයේ ප්‍ර්‍යක්ෂ කලොත් කෙනෙක් එයට අර කර්මය සම්පූර්ණම නැවත සකස් නොවන දෙයක් බවට පත්වෙනවා. එතකොට, දැන් මනුස්සයක් කියලා කියන දේ. ඔබට කවදාවත් ජීවත්වෙන මනස්සේ කැස් දෙකට දැක්ක නෑ. ඇහට වර්ණ සටහනක් පෙනුන තැනක හිතිං වර්ණහ ඒ හිතිං වර්ණ සටහන අරමුණු කරලා ඒ පිළිබඳව දැනගන්න එක තමයි ඇතිකරගත්ත. ඊට පස්සේ ඒ දේ පිළිබඳව යම් කිසි ආකාරයකින් දැනගත්තනම්. ඒ රූපය මනුස්සෙක් හැටියට සීමාකරගෙන හිතලා, ඒ පිළිබඳව ආස්ශ්‍රෝපාදාානයගින් ඇසරුරනකම ඔබේ මනස තුළ තිබුණ දෙයක්. අන්නේ පදනම මත පිහිටල තමයි ඔබට මනුස්්‍යයා ගැන අනුකම්පාවක්කු පද්දගෙන මෛත්‍රී කරමින් කුසල් කරන්න පුළුවන්. ඔබට මනුස්සය ගැෙන දැන් තරහක් ඇතිකරගෙන දේශ සසාගතව හැසරෙන්න්න පුලුවන් කමත් තියනවා දැන් ඒ කුසලා කුසල කර්ම පිළිබඳව ආපහු තන්හාව පාදාානයන්ගින් ඇසු කරන්න පුළුවන් කමත් තියනවා. ඔය කියන ගතටික නිසා ඔබට දැන් කුසල හෝ අකුසලවන සංස්කාරයක් රැස්සෙනවා. එතුට මේ දෙකටම පදනම තමයි අවිද්‍යාවම අවිද්‍යාව. ඔබ දැක්කනෑ මේ ධර්ම සන්තයක එකතුක් හටගත්ත බවක් ධර්ම සන්තතියක නිරෝධයක් පිළිබඳ. ඇ රූප චක්කවිඤ්ඥානාදී මේ ධර්මයන් නිසා හටගත්තදේ ධර්මයන්ගේ නිරෝධයෙන් නිරෝධයට පත්වෙන කියන එක පිළිබඳ. ඔබ දැක්කනෑ තන තිබුණ මේ චිතචයසික සහ රූප ධර්ම පරම්පරාවක පැවැත්මක් විතරයි. ඒ ධර්මය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නැතිවෙල යනවා කියන එක දැක්කෙන ඒ නොදැක්ක බවනිසා ඔබට ඒ ධර්මයන් පුද්ගලේ ැටියට පෙනුුණ පුදගලේ හැටියට ගහණය කරගත්ත අන්නේ පුද්ගලයකු හැටියට දකිනකම නිසා පුද්ගලයකු හැටියට ්‍රහණය කරගන්න කම නිසා ඔබට කුසලා කුසල කරුණ සකස් වන දැන් කර්මගත ජීවිත ඇතුික ඩාක් තියන සකස්රගත කරමේලට විපා ලබන්න පුළුවන් කමක්ත්තිෙන අනන්ත සසරේඉදලා ට ෙනාපු දෙයක්ක් වුණ තරමුණු වෙන්න පුලුවන් කම තියනවා. අද කෙනෙක් මේ අතාර්ථයේ ලෝකෝත්‍ර සම්මාධිට්්‍ය ලෞකිකත්තේ ඉක්මල ෝකෝත්‍රර සම්මාදිිට්ටි පදෝගන්න නං එයායට හම් වෙන සුද්දධ ධම්මමා පවත්තන්තියේ සුද්ද සංකාර සන්තති, හොදු සුද්දහූ ධරම සන්තතියක් විතරයි සුද්දහ සංස්කාර සන්තතියක් විතරයි හටගෙන නිරුද්ධ වෙනවා. එයාට කවදාව ති ජීවත් ව මිනිස්ස හම්බ වෙන්න නෑ දැ ජීවත් වෙන මිනිස්සු හමවෙෙන් ෙත්න. ඒනිසා නස්සෙක් රණවා කියන එක ගැන කවර කතාව දෙට තරහ ගන්නවත් මනස්සෙක් හඹරින්නේ. එදකට අතීතිදි මරපු මිනිස්සහම්ඹ වෙන්නෙත්නෑ. එනං අතීතවූද කර්ම නිමිතිවලින් මිදිල වර්තමානය වූද කර්ම නිමිතිවලින් මිදිල එයා කර්මය අභිභවාගේ කෙනෙක් බවට පත්වෙලා තියෙනවා. එදකට මේ ලෝකෝත්තර සම්මා දිට්ටිය උපදවා ගැනීම තුළ අපිට සම්පූරණව පරිපූර්ණ ලෙස මේ කර්මය යටපත් කල්ලා අපේ ජීවිතය සම්පූරණම ලෝකෝත්තර ප්‍රතිපදාවට අනුගත්තවවාසය කිරීම තුළ කර්මක්ෂය භාවයට පත්කරගන්නට පුළුවන්කම තියෙනවා. එදවට මෙන්න මේ කර්මක්ෂයවීම පිණිස පවතින මේ ලෝකෝතර සම්මාධිත්්‍යය සඳහතමයි දැ අපි අපේ ජීවිතය තුළ උත්සාවත්වන්නට අවශ්‍යවෙනි නැවත නැවත ෑයම් කරන්නට අවශ්‍ය වෙන්නේ. ඒකට අපිට අනිත්‍ය වසයෙන් දුක්වසයෙන් අනාත්ම වසයෙන් මේ ස්පර්ශායතනහ දිහා බලන්න පුළුවන්කම තියෙන පංචුපාදානස්කන්දයෙහි හටගනීම සහ වැෑවීම් වසයෙන් අපට දකින්න පුළුවන් කමතියෙනවා මෙන්න මේ ධර්මයන් පිළිබඳව නැවත නැවත නුවනින් සම්මර්ශනය කරනකොට අනිත්‍ය වසයෙන් දුක්වසයෙන් අනාත් වසයෙන් අපි දකිනකොට අපිට පේවා ඇැරූප චක්විංඥා දී ධර්මයන් පෙර නොතිබී හටග ඉතුර නැතු නැවෙන එක හෙම ධර්මටිකක් කම්මතාත්ව දුවපුතා මනුස්සයෝ යානවාහන වටින නවාටින දේවල් කියලලා ගන්න කමනැතිවෙන ඇැ අපි ර්ෂයා කරන්න හෝ බඳ දෙේකට ගුසලා කුසල කාර්ම හස් කරගන්න හේතුවක් ඇත්තිනෑ. හේතු ටික මයි අපි අයිං කරලයෙන. එතකොට ප පචපාදන කන්දිය දේෑ දියාාදක්ටත් ඒ විදිහට තමයි මනසස්වීම කරගෙන රූපදී ධර්ම සේීමමා කරගෙන පවතිනකම ඒවගේ එතන ැටීම දන කොහොමද දෙක නැතිවවෙන්න කොම දාදී ලෙස තම පවතින ඥානය තු. තමට එතන අහරතේ තේරුම් ගන්නට පුළුවන් හටගෙන නිරුද්ධ වන ස්කඳධ ධර්මටික පැවැත්මක් කියෙනෙක් ඒස්කන්ද ටි පුද්ලෙක් කියල අල්ලගන්න කමින් මිදෙනවා. අන්න ඒටිකෙන් මිදුනට පස්සේ තමන්ට ඒ ස්කරමක්ෂයවීම පිණිස තමයි හේතු වෙලා තියෙනෙ. ඒනිසා අදෝභවිසින් ක්‍රියාත්මක වීයුත්තෙකොහොමද අනිත්‍යවසයෙන් දුක්වසයෙන් අනාත්වසයෙන් දකින්න ආයතනටික ස්කන්ධාදී ධර්මයන් ටික. අන්න ඒ සම්මර්ෂණය තුළ ඔබට මේ සමස්ත කර්මයන් ක්ෂය භාාවයට පත්කරන්න පුළුවන් කමතියනවා ප්‍රතිසන්දිය ලබා දෙන්න අයකි සිම කර්මයකට හැකියාව ලබෙන්නේන. හැබැයි ඉපදනු ආත්ම භාවය තුළ බලවත් කර්ම සසර කරපු පෙරකරපු දේවල් තියෙනවා නං. අර මේ ජීවිතේද ඒ වෙන ආකාරලින් විපාක පිස පැමිණෙන්න්න පුළුවන්කමතියන ප්‍රතිසන්ධීපාකගෙනත් දෙන්න ඒකරමොක්කුම හසකරම වට පත්වෙලා හැයි ජීවිතේද අපි ත වේදනීය භාවයක් තියෙන නිසා ඔබට එහි විපාක බුද්තිි විදිින්නට වෙන්න පුළුවන් අංගුලිමානතරන් වහන්සේට බුක්තිමිදින්නනට උනාාවගේ. එනිසා අහෝසි කර්ම බවට ප්‍රතිසන්ධි ගෙන විදධෙන කර්ම සියල්ලම ඔබට පත් කරන්නට පුළුවන්කම තියෙනවා. දෙ මෙන්න මේ කර්මක්ෂය කිරීමේ ප්‍රතිපදාව බද් ශාසනයක් තුළ ඔබට ලබා ගන්න පුළුවන් ප්‍රධානමදේ අන්නේ ලාබේ බුද්ධ ශාසනයක් තුළ අනිවාහරයම ලබන්නට කියලා ඔබට බොහොම කරුණාමෛත්‍රීෙන් යුක්ව සීපත් කරනවා. තින් කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්මස්ශ්‍රවනය කරලා යෝනිසෝ මනසිකාරය පවත්වාගෙන වටිනා කුසලයක් සිද්ධකරගන්න ටේදනි. මේ සියලු කුසල ධර්මයන් අප අනුමෝදං කළ ේතු අයට අනුමෝදන් කරමු. පළමයෙන් අපට ආර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාරය, අවසරයි මාං කඩවල සුදස්සන සාාවන් වහන්සේටත්. අවසරයි මාං කඩවල් නඳදරතන සාවාමින් වහන්සේටත් සාවිනාශල දෙනමටම උතුම් නිවනිින් සැනසීම පිණසමේ කුසලය. උපනිශ්‍රේම වේවා කියල සාධහු කියල පින් අනුමෝදන් කරනවා එවගේම සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදං කරමු ස්ෂ්ඨකාරක ස්ථාන අධිගෘහිතාදී සියලු දේවගන සමෝහයා මේ පින් සතුටින් සාධනාදයෙන් අනුමෝදංගුණනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනිින් සැනසීම පිණිසම ඒේත් උපනිස්ශ්‍රේම වේවා කියලා සාධහු කියල දෙවියන්ට පින් අනුමෝදං කරන්න ඒවගේම අද ධර්මදේශනා වෙහි දායකත්වේගෙන කටයුතු කරනවා ඇමරිකාක්සජ්ජන පදෙහි පදිංචි හරේෂ් මහත්මා සහ හර්ෂණී සිරිවර්ධනයන පින්නත් දෙපළ විසින්. ඒ පින්නත් දෙපළ බලාපොරොත්තුව වෙනවා තමන්ගේ මෞ්පිය මෞවපියන්ට පුුණ්‍යානු මෝදනා කරන්න තාශිරවාද කරන්නට එවගේම මහත්මාගේ අසූ පස්හැවරදි මව අසනීපතත්වයෙන් පසු වෙනවා. ියන්ට ුණ්්‍යානමෝදන ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා එවගේම ඒ මහත් මේගේ අයසවුරුදු අනුවක් වන ඒ මෑනිියන්ටත් පුුණ්්‍යාන මෝද නාශිර්වාදයන් කරන්නට බලාපොරොත්තු වෙනවා ඉතිං ඒ ප්‍රධාන මෑනිවරු දෙපලට අපි මේ සියලු කුසල ශක්තිය අනමෝදන් කරනවා ඒ මෑනිවරු දෙපලට නිදුක් නීරෝගේ සෝපත් බව චිරජීවන සම්පත්තිය සලසාගැනීමට ලැබේවා කියලා ආශිර්වාද කරනවා ඒගේම උතුූ ධර්මාවවබෝධය සලසා ගැනීම සඳහාම මේ සියලු කුසලයෝ හේතුප නිශ්‍රේම වේවා කියලා ආශිරුවාද කරනවා විශේෂයෙන්ම මවරුන්ගේ දිනේ වෙනුවෙන් ආදරණීය පපුතෙක් සහදුවක් විදිහට කරන්නට පුළුවන්. උත්තරීතරමදේ තමයි ඒ අයට ලෝකෝත්තර සුගතිගාමී වන මේ මාර්ගදිිත්තය පිළිබඳව අපිට පැහැදිලි කරදීම, ඒ අය කර කුසලයන්ගේ, තවදුරටත් හික්මවීම එක අතීතිරි කරපු කුසල් නැවතස හිපත් කර දෙමින් ඔවුන්ගේ මනස කුසලේ තුළ ශක්තිමත් කරවීම ඔවුන් ලවා කුසලයන් කරවීම තුළ ඔවන් කුසලේ තුළ තුෘෂ්ටි ප්‍රමෝදයට පත් කිරීම ඔවුන් වෙනුවෙන් කුසලයන් කරලා එ පිළිබඳව ඔවුන්ට කියාදීලා ඒ පිළිබඳව ඔවුන් එහපත් මාර්ගයකට ගැනීම එවගේම හැකියාව තියෙනව නම් ලෝකෝත්තර දර්ශනය පිළිබඳව ඕවන්ට පැදිලි කර දෙමින් ඕුන් අවශ්‍ය මාර්ගගේ ප්‍රතිපදාව පිළිබඳව වඩ වඩාත් කරුණුකාරණා පෙන්වා දෙමින් සසර දුකින් ඉතරවන්නටවශ්‍ය මාර්ග පැහැදිලි කරලීම. ඒ තරන් වටිනාතයාගයක් ඔබට වෙන ලබා දෙන්නට පුළුවන් කමක් ඇත්තෙන හැ ඉතිං ඒ මවරුන්ගේ දිනේ වෙනුවෙන්ඒවගේම කියවරුන්ගේ දවසටත් ඔබ හැම කෙනෙකුටම කරන්න පුළුවන් උත්තරීතරමදේ ඒ අය වෙනුවෙන් කුසලයකට අවශ්‍ය මග කියයාදීම ඒ ැතිවුනත් ඔබට පුළුවන් ඔබට මහාපින්කමක් කරලා ඒ අයට ඒ කුසලේ අනුමෝදන් කරවන්න පුළුවන් කමතියනවා ඉතිං ඒ නිසා ඒ කුසලේ සිද කුසලයන් සිද්ධ කරලා ඒ පින් එඒ අයට අනුමෝදං කරවීම තුළ ඔබටත් ඒ කුසලේ සිද්ධ වෙනවාගේ මේ අයටත් පින් බලා පුරොත්තු වෙනවා වන ඒ පින ලබන්නට පුලුවන් කමලබෙනවා. ඉතිං කල්පනා කරගන්න මේ සිද්ධ කරගත්ත සියලූම කුසල ධර්මයන් ඒ හරේෂ් මහත්මාගේ ඒ මෑනියන්ටත් ඒ වගේම හර්ෂිණී මහත්මේගේ මෑනියන්ටත් අපි අනුමෝදං කරනවාඒ කාන්ති සිරිවර්ධන මෑණියන්ට සෝමලතා ජයවීර කියන ඒ මවරුන් දෙපලට අපි ආශුරවාද කරනවා. අත්නත්‍රය අනන්ත ගුණානු බව බලයෙන් මේ සියලු කුසුල ශක්තිය බලයෙන් නිදුක් නීරෝගිසූපත් බව චිරජීවන සම්පත්්‍යය සැලසේවා ධර්ම අවබෝධයම සැලසේවා කියලා. ගේම දායකත්තේගෙන කටයුතු කරන හරේෂ් මහත්මා සහ හර්ෂණය සිරිවර්තන මහත්මිය ඇතුළු පවුලේ පින් අස්ියලු දිනාටමත් ධර්මශ්‍රවනය කළ ඔබ සෑනසිලු දිනාටමත් මේකුසලය නිදුක්නීරෝගී සෝපත් බව චිරජීවන සම්පත්තිය සලසාගෙන කායික මානසික සැනසිල්ල උදාකරගෙන අමා මහනිවනින් සැනසීම පිණසම හේතුඋප නිස්ශ්‍රේම වේවා කියලා සාධහූ කියල පිින් අනුමෝදන් වන්න හැමදිනාටම තෙරුවන් සරණයි.